එකෝමත් එක කාලෙක පුංචි මීපැටියෙක් හිටියා. එයා දවසක් ගමනක් යන්න පිටත් වුණා. මීපැංචගේ ආච්චි අම්මා එයාට මගදී කන්න කියලා කැවුම් ටිකකුත් හදලා දුන්නා. ඊට පස්සේ ආච්චි අම්මා දොරකඩට යනකම් මීපැටියත් එක්ක ගිහින් එයාගේ ගමනට ආශිර්වාද කළා. මීපැංචා හිමිදිරි පාන්දර ගමනට පිටත් වෙලා ගියායින් පස්සේ ආයෙමත් ගෙදර ආවේ හොඳටම හැන්දෑවිලා. ආච්චි අම්මා! ආච්චි අම්මා! මීපැංචා කෑ ගහගෙන ගෙට ගොඩ වුණු ගමන් අත් දෙක උස්සගෙන මෙන්න මෙහෙම කිව්වා. මං තමයි මේ කැලේටම ඉන්න ශක්තිමත්ම, දක්ෂම, නිර්භීතම එක්කෙනා. පුතා කොහොමද එහෙම කියන්නේ කියලා ආච්චි අම්මා ඇහුවා. ආච්චි අම්මේ, මම ඇවිදලා ඇවිදලා ගිහින් මුහුදක් ළඟ නතර වුණා. එක ගොඩක් ලොකු මුහුදක්. මුහුදෙ ගොඩාක් ඉහළට රැල්ල ගහනවා. ඒත් මං චුට්ටක්වත් බය වුණේ නැහැ. මං රැල්ලට උඩින් පැනලා පීනලා එගොඩ වුණා. මං දන්නවා ඔය කියන මුහුද. ආච්චි අම්මා යන්තමින් සිනාසී කිව්වා. ඔය කියන මුහුද පිටිමුහුදුවපු අඩිපාරක්. ඒ අඩිපාරේ වතුර පිරුණාම පුතාට ඒක මූදක් වගේ පේන්නේ ඇති. මීපැංචා ආයෙමත් කතාව පටන් ගත්තා. ඉතින් ආච්චි අම්මේ, මං තව ටික දුරක් ගියා. ඔහොම යනකොට මහා ලොකු කන්දක් හම්බුණා. අයියෝ, ඒක නම් හරිම ලොකු කන්දක් ආච්චි අම්මේ. ඒ කන්ද උඩ තිබුණු ගස් වලාකුළු වල ගෑවෙන තරම් උසයි. පුතා, ඔය කියන කන්ද ගැනත් මං හොඳට දන්නවා. ආච්චි අම්මා සිනාසෙමින් කිව්වා. පුතා ඔය කියන කන්ද මඩ කඩිත්තක් ළඟ වැවිලා තියෙන තනකොළ පඳුරක්. මීපැංචා එයාගේ ඊළඟ හපංකම ගැනත් කියාගෙන ගියා. ආච්චි අම්මේ, මං ඉතින් ඔහොම යනකොට වලස්සු දෙන්නෙකුත් මුණ ගැහුණා. ඈ? එක වලහෙක් සුදු පාටයි, අනික එක දුමුරු පාටයි. උන් දෙන්න නපුරු විදියට රණ්ඩු කරගත්තා. ඈ? ඇත්තට? මම උන් දෙන්න මැත්තට පැනලා දෙන දෙපැත්තට කළා රණ්ඩුව බේරුවා. වලස්සු දෙන්නේ? ඒ කවුද දන්නවද පුතේ? ඒ කෙනෙක් සුදු සමනලෙක්. අනික මීමැස්සෙක්. එහෙම කියලා ආච්චි අම්මා මහහයෙන් හිනා වුණා. මාගේ පුතේ, ඔයා හුඟක් පුංචිින්ද වතුර පිරිච්ච අඩිපාර ඔයාට මුහුදක් වගේ විශාලයි. තන පඳුර කන්දක් වගේ ලොකුයි. සමනලයයි මීමැස්සයි ඔයාට පෙනුනේ වලසු දෙන්නෙක් වගේ. හොඳයි. කොහොම වුණත් ඔයාගේ හැටියට ඒ එකකින්වත් බය වුණේ නැති හින්දා ඔයා නිර්භීත ළමයෙක්. ඒ විතරක් නෙවෙයි, මේ මුළු කැලේටම ඉන්න දක්ෂම ළමයා ඔයා තමයි. ඕන්න අද කතන්දරේ ඉවරයි. ඔයාලත් ඉර බහින වෙලාවට දෝසිස් කොළ පැත්තේ ආවොත් මාත් එක්කම හූමිටි තියතියා බකුස් නැන්දගින් හූමිටි කතන්දර අහන්න පුළුවන්. පුංචි යාළුවනේ, හැමදාම හූමිටි කතන්දරයක් කියලා දීලා ඉවර වෙලා අපි පුංචි ඔයාලගේ ලේසිම ප්‍රශ්නයක් අහනවා. ඔන්න ඒ ප්‍රශ්නයට ඔයාලා උත්තර දන්නවා නම් මේ වීඩියෝ එකට පල්ලෙහායින් කමෙන්ට් එකක් දාලා අපට කියන්න. හොඳද? ඔයාගේ උත්තර හරිනම් ඒ හැම උත්තරයකටම බකුස් පැටිය කියලා රිප්ලයි දානවා. වැරදිනම් කියලා රිප්ලයි දානවා. හරි, මෙන්න එහෙනම් අද හූමිටි ප්‍රශ්නය. සූදානම් වෙන්න. ඔන්න මේසලේ නම් ලේසි ප්‍රශ්නයක් අහන්න යන්නේ. ඉතාලට මතකයි නේද, මීආච්චි අම්මා මීපැට්ටට ගමන යන්න කලින් කැවුම් හදලා දුන්නා.
ඔන්න මේ පින්තූරේ පෙන්වන්නේ මී පැටියා කැවුම් මල්ල උසංගමන යන හැටි. පේනවා නේද රස්සම රස කැවුම් මල්ල? හරි, ඔන්න අද මම අහන්නේ ඔය කැවුම් මල්ලේ කැවුම් කීයක් තියෙනවද? නෑ මම මී පැටියාගේ කැවුම් මල්ලේ කැවුම් කීයක් තියෙනවද? උත්තර ඉක්මනටම කමෙන්ට් කරන්න ඔයාලගේ නමත් එක්කම. හොඳේ පොඩිත්තන්ට කියලා දෙන ලස්සනම ලස්සන සිංගිති කතන්දර සිල්ලු අහන්න බලන්න කැමතිද? අලුතෙන්ම අපි එකතු කරන වීඩියෝ මග අරගන්නේ නැතුව ඔබේ පුංචි දූලා පුතාලාට පෙන්වන්න ලේසිම ක්‍රමය තමයි මේ. මේන්න මෙතනින් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි වෙහෙස වෙන්නේ ළමයින්ට හොඳම දේ දෙන්නයි. ඒ හොඳම දේවල් ගැන ආරංචිය ඔබේ මිතුරු මිතුරියන්ට කියන්න ලේසිම ක්‍රමය අපේ වීඩියෝ ෂෙයා කරන එක. ඉතින් අලුත් වීඩියෝවකින් ආයෙමත් හමු වෙනතුරු හැමෝටම ආයුබෝවන්.